ඔයගොල්ලන්ට කලින් වීඩියෝ වල වගේම කොහොමද ඔයාලා තනියම ප්‍රොෆෙෂනල් CV එකක් හදාගන්න කියලා. මොකද ගොඩක් කට්ටිය ස්ට්‍රගල් වෙනවා ෆොරින් ජොබ් එකකට. එහෙම නැත්නම් යුරෝප්, UK, කැනඩා වගේ ජොබ් එකකට CV එකක් හදනකොට. මොකද මේකේ මම කතා කරනවාද සෙක්ෂන් කීපයක් කොහොමද ඔයගොල්ලන්ගේ හෙඩ්ලයින් එක හදන්නේ, ඔයගොල්ලන්ගේ සමරි එක, එහෙම නැත්නම් ඔබ්ජෙක්ටිව් එක හදන්නේ, ඔයගොල්ලෝ ක්වොලිෆිකේෂන් එක ගොඩක් කරන්නේ කම්පියුටර් සිස්ටම් එකකින් තමයි, එහෙම නැත්නම් HR සිස්ටම් එකකින් තමයි CV ෂෝට්ලිස්ට් කරන්නේ. ඉම්පෝර්ටන්ට් සෙක්ෂන් එකක් කොහොමද ඔයගොල්ලන්ගේ වර්ක් එක්ස්පීරියන්ස් ඇඩ් කරන්න කියලා. දවසක් ඔයාලට දැන් UK වල ගොඩක් හොඳ වැඩයක් තියෙනවා. සීතල ගොඩක් අඩුයි. අද මම ඔයාලට අරන් එන්නේ තවත් අලුත්ම වීඩියෝ එකක්. මේකදී මම අද කතා කරන ඕගොල්ලන්ට කලින් වීඩියෝ වල වගේම කොහොමද ඔයාලා තනියම ප්‍රොෆෙෂනල් CV එකක් හදාගන්න කියලා. මොකද ගොඩක් කට්ටිය ස්ට්‍රගල් වෙනවා ෆොරින් ජොබ් එකකට. එහෙම නැත්නම් යුරෝප්, UK, කැනඩා වගේ ජොබ් එකකට CV එකක් හදනකොට. මොකද ලංකාවේ ජොබ් එකකට ඇප්ලයි කරනවා කියන්නේ නෙමෙයි, UK වගේ ජොබ් එකකට ඇප්ලයි කරනකොට ඕගොල්ලෝ හදන්න ඕන CV එක ඒගොල්ලන්ගේ ට්‍රැකින් සිස්ටම් වලට ඕගොල්ලන්ගේ ස්කිල් ට්‍රැක් වෙන තමයි CV එක හදන්න ඕන. මොකද ඕගොල්ලෝ නෝමල් CV එකක් හදුවොත් ඕගොල්ලෝ ජොබ් එකකට ෂෝට් ලිස්ට් වෙන්නේ නැහැ. අපි CV එක හදනගේ මේන් ටාගට් එක වෙන්නේ ඔයගොල්ලෝ ඉන්ටර්වයු එකකට ෂෝට් ලිස්ට් වෙන එක. රැඳිලින්නේ මේ වීඩියෝත් එක්ක. මම අද ඔයගොල්ලන්ට කියනවා A to Z කොහොමද හරියටම CV එකක් ඔයාලා තනියම හදාගන්නේ. සුබ දවසක්. අද මම කතා කරන්නේ කොහොමද ඔයාලගේ CV එක හරියටම හදාගන්නේ කියලා. මොකද ඔයගොල්ලෝ ලංකාව ජොබ් එකකට ඇප්ලයි කරන වගේ නෙමෙයි, ඔයගොල්ලෝ යුරෝප්, එහෙම නැත්නම් UK, කැනඩා, ඕස්ට්‍රේලියා, න්ියුසීලන්ඩ් වගේ රටකට ඇප්ලයි කරනකොට ඔයගොල්ලෝ CV එක හරියටම හදාගන්න ඕන. මොකද මේ වගේ රටවල් වල CV ෂෝට් ලිස්ට් කරන්නේ හියුමන් ඉන්ටරැක්ෂන් එකකින් නෙවෙයි, ගොඩක් වෙලාවට කම්පියුටර් සිස්ටම් එකකින් තමයි, එහෙම නැත්නම් HR සිස්ටම් එකකින් තමයි CV ෂෝට් ලිස්ට් කරන්නේ. මුලින්ම කතා කරොත් ඕගොල්ලෝ CV එකකින් බලාපොරොත්තු වෙන එකම දේ තමයි, වෙන මොකුත් නෙමෙයි, ඕගොල්ලන්ට ජොබ් එකකට ඉන්ටර්වයු එකක් ගන්න එක. එතකොට අපි ફોકસ කරන්න ඕන කොහොමද ඕගොල්ලන්ගේ CV එක ඉම්ප්‍රෙස් කළා ඕගොල්ලන්ගේ ෆස්ට් ඉන්ටර්වයු එක ගන්න කියලා. එතනින් එහාට ඕගොල්ලන්ට ඔරි වෙන දෙයක් නැහැ. ඕගොල්ලන්ට ඉන්ටර්වයු එකේදී ඔයාලට කතා කරලා නෙගෝෂিয়েට් කරලා ජොබ් එක ගන්න පුළුවන්. හැබැයි CV එකට ඕගොල්ලෝ ටාගට් කරන්න ඕන ඉන්ටර්වයු එක ගන්න එක විතරයි. ඩියගෙන් ගොඩක් වෙලාවට කතා කරන්නේ ඕගොල්ලන්ට CV එකේ ටෙම්ප්ලේට් එකක් දෙන එක නෙවෙයි. මොකද මම රෙකමන්ඩ් කරන්නේ කාගේවත් ටෙම්ප්ලේට් එකක් කරන් CV එකක් හදන එක. ඕගොල්ලෝ තනියම ඕගොල්ලන්ගේ CV එක හදා ගන්න ඕන. මොකද එතකොට ඕගොල්ලන්ට අයිඩියා එකක් එනවා ඉන්ටර්වයු එකේදී ඕගොල්ලෝ මොනවද CV එකට ඉන්ක්ලූඩ් කරේ කියලා. මේ මම අද දෙන ටිප්ස් ගොඩක් වෙලාවට හෙල්ප් වෙනවා යුරෝප්, UK, ඕස්ට්‍රේලියා, කැනඩා, න්ියුසීලන්ඩ් වගේ ජොබ් එකකට ඇප්ලයි කරන්න. පොඩි පොඩි වෙනස්කම් තියෙන එක්සැම්පල් එකක් විතර සමහර රටවල ඔයගොල්ලන්ගේ ෆොටෝ එක දානු. ඒක ඕගොල්ලෝ පොඩ්ඩක් චෙක් කරලා බලන ඕගොල්ලන් ඇප්ලයි කරන රටත් එක්ක. මම අද කතා කරන්නේ කොමන්ලි මොන වගේ ටිප්ස්ද CV එකක් හදන්න යූස් කරන්න කියලා. මේකේ මම කතා කරනවාද සෙක්ෂන් කීපයක් කොහොමද ඔයගොල්ලන්ගේ හෙඩ්ලයින් එක හදන්නේ, ඔයගොල්ලන්ගේ සමරි එක, එහෙම නැත්නම් ඔබ්ජෙක්ටිව් එක හදන්නේ, ඔයගොල්ලෝ ක්වොලිෆිකේෂන් ඇඩ් කරන්නේ කොහොමද, ඔයගොල්ලන්ට දාන්න පුළුවන් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්, එඩ්යුකේෂන් ක්වොලිෆිකේෂන්, එහෙම නැත්නම් ඇකඩමික් ක්වොලිෆිකේෂන්, තව ඔයගොල්ලන්ගේ ප්‍රීවියස් වර්ක් එක්ස්පීරියන්ස්, එහෙම නැත්නම් කරන්ට් වර්ක් එක්ස්පීරියන්ස් එක කොහොමද CV එකට ඇඩ් කරන්න කියලා අපි බලමු. මේ වීඩියෝ එකේ කොහොමද සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකකට ඒව ඇඩ් කරන්න කතා කරන්නේ කොහොමද හෙඩ්ලයින් එක හදන්න කියලා. හෙඩ්ලයින් එක කියන්නේ ඔයගොල්ලන්ට මේ පේන මෙන්න මේ ඒරියා එකේ තියෙන සෙක්ෂන් එක තමයි හෙඩ්ලයින් එක. මොකද කෙනෙක් ඔයාලගේ CV එක මුලින්ම බැලුවාම එයාලට කැච් වෙන්නේ ඔයාලගේ හෙඩ්ලයින් එක. හෙඩ්ලයින් එක දාද්දී ඔයාගේ නම දාන්න, පොඩක් හයිලයිට් වෙන එකට වෙන විදියට ලොකු ෆොන්ට් එකකින් ඔයාගේ නම දාන්න. ඊට පස්සේ ඊට යටින් ඊට වඩා පොඩ්ඩක් පොඩි ෆොන්ට් එකකින් ඔයාලගේ ඩෙසිග්නේෂන් එක දාන්න. ඩෙසිග්නේෂන් එක හරි ඔයගොල්ලන් කරන්ට් රෝල් එක දාන්න. ඊට පස්සේ රයිට් සයිඩ් එකේ ඔයගොල්ලන්ට මම මේක දාලා තියෙනවා ඔයගොල්ලන්ගේ ලොකේෂන් එක දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ලංකාවේ නම් ඉන්න ශ්‍රී ලංකා කොළඹ වගේ දෙන්න පුළුවන්. ඒකට ඉස්සරහින් අපි මොඩර්න් CV වල ලොකේෂන් කියලා දාන්න. ඒ වෙනුවට ඔයගොල්ලන්ට පොඩි අයිකන් එකක් දාන්න පුළුවන්, නිකන් ගෙදරක වගේ අයිකන් එකක්. ඊට පස්සේ ඕගොල්ලෝ ෆෝන් නම්බර් එකත් ඒ විදිහට දාන්න. ෆෝන් නම්බර් එක දානකොට අමතක කරන්න එපා කන්ට්‍රි කෝඩ් එක දාන්න. ලංකාවේ නම් +94 කියලා දාන්න. ඕගොල්ලෝ UK වගේ නම් +44, ඕගොල්ලෝ ජර්මන් වගේ නම් +49, ඒ වගේ කන්ට්‍රි කෝඩ් එක දාන්න. ඕගොල්ලෝ ඊළඟට ඊමේල් එක දානකොටත් ඊමේල් ඇඩ්‍රස් කියලා දැන් ලියන්න. ඕගොල්ලෝ ඊමේල් වල අයිකන් එක ඉස්සරහට දාන්න. ඒකට ඊමේල් එක දානකොට ඕගොල්ලෝ හයිපර් ලින්ක් එකක් වගේ දාන්න. එතකොට ඒගොල්ලන්ට ලේසියෙන් ඕගොල්ලන්ට ඊමේල් එකක් දාන්න පුළුවන්. ඊළඟට අන්තිමට ඔයගොල්ලෝ LinkedIn එක LinkedIn profile එකේ URL එක අනිවාර්යයෙන්ම දාන්න. මොකද ඔයගොල්ලෝ LinkedIn profile එකක් හදලා නැත්නම් මගේ කලින් වීඩියෝ එක ඇති කොහොමද LinkedIn profile එකක් හදන්න කියලා ඒක බලලා LinkedIn profile එකක් හදලා ඒකේ link එක දාන්න. link එක දාලා ඔයගොල්ලෝ නිකන් plain text එකක් විදියට තියන්න එපා. ඔයගොල්ලෝ මේක select කරලා ඊට පස්සේ මේක right click කරාම ඔයගොල්ලන්ට link කියලා option එකක් එනවා. ඒ link එකෙන් ඔයගොල්ලන්ගේ profile එකේ link එක දෙන්න. එතකොට මේක hyperlink එකක්, එහෙම නැත්නම් link එකක් විදියට CV එක බලන කෙනාට කෙලින්ම
ඔයාලා ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එක ඕපන් කරගන්න පුළුවන්. හරි මේ ටික තමයි මේන්ලි හෙඩ්ලයින් එකේදී අපි කන්සිඩර් කරන්නේ. අපි ඊළඟට බලමු කොහොමද ඔබ්ජෙක්ටිව් එහෙම නැත්නම් සමරි සෙක්ෂන් එක හදන්න කියලා. ඔබ්ජෙක්ටිව් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට සමරි කියන්න පුළුවන් මේ සෙක්ෂන් එක ගැන. මේකේ ඕගොල්ලොන්ට දාන්න ඕන ඕගොල්ලොන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක, ඕගොල්ලන්ගේ බ්‍රීෆ් ඩිස්ක්‍රිප්ෂන් එකක්. එතකොට ඔයාලට එක්සැම්පල් එකක් විදිහට ඔයාලට දාන්න පුළුවන් ඔයාලම අවුරුදු කීයක එක්ස්පීරියන්ස් ඉන්නවද, ඔයාලා මොන මොන වගේ රෝල්ස්ද, රෙස්පොන්සිබිලිටීස් හැන්ඩල් කරලා තින්නේ, මොන වගේ ඩොමේන්ද, මොන වගේ කී ඒරියාද ඔයාලා ෆෝකස් කරලා තින්නේ ඔයාලා ජොබ් එකේ, තව මොන වගේ කම්පැනිස්ද. මෙතන ගොඩක් ලොකුවට ලියන්න එපා, මැක්සිමම් ලයින් පහක් එහෙම නැත්නම් හයක් ලියන්න. ඕගොල්ලෝ ගැන හොඳටම ඉම්ප්‍රෙස් කරන්න පුළුවන් සමරයිස් සෙක්ෂන් එකක් දාන්න. එතකොට සීවී එක බලන කලා ගොඩක් වෙලාවට මුලින්ම මේ සෙක්ෂන් එක බලලා එයාට අයිඩියාක් එනවා මෙයාට මේ රෝල් එක ස්විට් වෙනවා කියලා. මම කලින් කිව්වා වගේ ඕගොල්ලොන්ගේ ඕගොල්ලන්ට හයිලයිට් කරන්න පුළුවන් හොඳම පොයින්ට් එක මේ සෙක්ෂන් එකේ දාන්න. මම දැන් කතා කරන්නේ ඕගොල්ලන් තවත් වැදගත් සෙක්ෂන් එකක්, මේකේ ඕගොල්ලෝ කොහොමද හරියට ඕගොල්ලන් ක්වොලිෆිකේෂන් දාන්න කියලා. මුලින්ම ගත්තොත් ගොඩක් කට්ටිය කන්ෆියුස් වෙනවා කොහොමද ක්වොලිෆිකේෂන් හරි විදියට දාන්න කියලා. ඕගොල්ලෝ හරියට ක්වොලිෆිකේෂන් දානව නම් ඕගොල්ලන්ට දාන්න හරි කැටගරි එක. ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ මොනවද ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්, ඇකඩමික් ක්වොලිෆිකේෂන්, ස්කූල් එඩියුකේෂන්. එක්සැම්පල් එකක් විදියට ඕගොල්ලෝ මුලින්ම ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කියන්නේ මොනවද ගත්තොත් ඕගොල්ලන්ගේ වෘත්තීය සුදුසුකම්. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ජොබ් එකට, ඔකියුපේෂන් එකට රෙලවන්ට් ක්වොලිෆිකේෂන්. එක්සැම්පල් එකක් විදියට ගත්තොත් ඕගොල්ලෝ ෆයිනෑන්ස් සෙක්ෂන් එකේ ඉන්නවා නම් චාටර්ඩ් ක්වොලිෆිකේෂන්, තව සීමා ඒ වගේම ඕගොල්ලොන්ට දාන්න පුළුවන් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක විදියට. තව NVQ සර්ටිෆිකේෂන්, IT Microsoft, AWS Cloud සර්ටිෆිකේෂන් ඒ වගේම ජොබ් එකට රෙලවන්ට් ක්වොලිෆිකේෂන් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් විදියට ඕගොල්ලන්ට කැටගරයිස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් ගත්තොත් ඕගොල්ලන්ගේ යුනිවර්සිටි එඩියුකේෂන්, ඕගොල්ලන්ගේ ඩිප්ලෝමා, මාස්ටර් ඩිග්‍රියක් තියෙනවා නම් එහෙම නැත්නම් බැචලර්ස් ඩිග්‍රියක් තියෙනවා නම් ඒව ඕගොල්ලන්ට දාන්න පුළුවන් ඇකඩමික් ක්වොලිෆිකේෂන් විදියට. අන්තිමට ස්කූල් එඩියුකේෂන් ගත්තොත් මේක හැමෝන්ටම දාන්න ඕනේ. ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් තියෙනවා අවුරුදු පහක් වගේ, ඕගොල්ලෝ දැනටමත් මාස්ටර් ඩිග්‍රියක්, බැචලර්ස් ඩිග්‍රියක් කම්ප්ලීට් කළා නම් ඕගොල්ලන්ට ස්කූල් එඩියුකේෂන් CV එකකට දාන්න ඕනේ. මෙතෙන්දි මම තව ටිකක් විස්තර කරොත් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් දාද්දී ඔයගොල්ලෝ නිතරම ක්වොලිෆිකේෂන් එකේ නම, ඊළඟට ක්වොලිෆිකේෂන් ඉෂු කරපු ප්‍රොෆෙෂනල් බොඩි එක, තව ඔයගොල්ලෝ ක්වොලිෆිකේෂන් එක ඇචීව් කරපු ඉය එක දාන්න. ඇකඩමික් ක්වොලිෆිකේෂන් වලත් එහෙමයි. ඔයගොල්ලෝ මාස්ටර් ඩිග්‍රී එක නම් මාස්ටර් ඩිග්‍රියේ ටයිටල් එක, ඩිග්‍රී එක ඉෂු කරපු යුනිවර්සිටි එක ඔයගොල්ලෝ කම්ප්ලීට් කරපු ඉය එක දාන්න. ස්කූල් එඩියුකේෂන් වල ඔයගොල්ලන්ට මං කලින් කිව්වාගේ ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් තියෙනවා ඕනේ. ඕගොල්ලන්ට ඕනම නම් හයිලයිට් කරලා දාන්න ඉයර් එකයි ඕගොල්ලන්ට තියෙන මොන වගේ ඩිස්ටින්ෂන්ද, ඕගොල්ලන්ට ක්‍රෙඩිට්ද මොනවද කියලා, ක්‍රෙඩිට් කීයක් තියෙනවද ඒ වගේ සමරි එකක් දාන්න. මේක හරි ඉම්පෝර්ටන්ට්, ක්ලියර්ලි මේ වගේ විදියට ක්වොලිෆිකේෂන් කැටගරයිස් කරන එක. කරන්නේ ඔයගොල්ලන් තවත් ඉම්පෝර්ටන්ට් සෙක්ෂන් එකක් කොහොමද ඔයගොල්ලෝගේ වර්ක් එක්ස්පීරියන්ස් ඇඩ් කරන්න කියලා. මෙතෙන්දි මම එක්සැම්පල් දෙයක් ගන්න. ඔයගොල්ලෝ දැනට වැඩ කරන තැන එක්ස්පීරියන්ස් එක ඇඩ් කරන්නේ කොහොමද, ඔයගොල්ලෝගේ පාස්ට් එක්ස්පීරියන්ස් එහෙම නැත්නම් ඔයගොල්ලෝ කලින් වැඩ කරපු තැන එක්ස්පීරියන්ස් කොහොමද ඇඩ් කරන්න කියලා. මේක ඔයගොල්ලෝ සෙක්ෂන් එක දාන්න වර්කින් එක්ස්පීරියන්ස් කියලා. ඔයගොල්ලෝ මුලින්ම දාන්න හයිලයිට් වෙන්න ඔයගොල්ලන් කම්පැනි එක, ඒක ඉස්සරහින් ඔයගොල්ලෝගේ ඩෙසිග්නේෂන් එක එහෙම නැත්නම් රෝල් එක දාන්න. ඊට යටින් දාන්න ඕගොල්ලොගේ පීරියඩ් එකට, ඕගොල්ලෝ දැන් වැඩ කරපු එකකට, ඕගොල්ලොන්ගේ ජොබ් එක පටන් ගත්ත දවසේ ඉඳලා අප් ටු ඩේට් කියලා දාන්න. ඕගොල්ලොන් කලින් එක්ස්පීරියන්ස් එක නම් ඕගොල්ලෝ පටන් ගත්ත දවසේ ඉඳලා ඉවර වෙන දවස වෙනකන් ඕගොල්ලොගේ මාස දාන්න. මෙතෙන්දි මම මුලින්ම දාලා දෙන HSBC බැංක් IT කන්සල්ටන්ට්, එයා සැප්තැම්බර් 2021 ඉඳන් දැනට ඒ කම්පැනි එක වැඩ කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ඊට යටින් දාන්න ඕගොල්ලොන්ගේ මේන් රෝල් එකේ මොනවද කරපු වැඩ. එක්සැම්පල් එකක් විදියට ඕගොල්ලොන්ගේ මේන් රෙස්පොන්සිබිලිටීස් දාන්න. ඕගොල්ලෝ මොන වගේ ඇක්ටිවිටීස්ද, මොන වගේ ෆන්ක්ෂන්ද ඒ රෝල් එකේදී කරේ ඕගොල්ලෝ සමරයිස් කරලා දාන්න. ඕගොල්ලොන්ගේ රෝල්ස් ඇන්ඩ් රෙස්පොන්සිබිලිටීස් 6-7ක් වගේ දාන්න. ඊට යටින් මේක ගොඩක් IT ෆයිනෑන්ස් ඒවට හොඳයි, ටෙක්නොලොජිස් යූසින්. එක්සැම්පල් එකක් විදියට ගොඩක් CV ෂෝට් ලිස්ට් කරන්නේ කම්පියුටර් සිස්ටමින්. එතකොට ඕගොල්ලෝ මේ වගේ කීවර්ඩ් දානකොට ඕගොල්ලොන්ගේ CV එක ෂෝට් ලිස්ට් වෙන්න තියෙන පොසිබිලිටි එක වැඩි. දැන් මෙතෙන්දි මම දාලා තියෙන ටෙක්නොලොජි යූස් VMA EXXI
ඔගොලො ෆයිනන්ස් සෙක්ෂන් එකන ඔගොලොට එක්සෙල් වගේ දාන්න පුළුවන් ටූල්යක් නැත්නම් ෆයිනන්ස් ඔරකල් වගේ ෆයිනන්ස් සිස්ටම් එකක් දාන්න පුළුවන් ඒ වගේ කීබෝඩ් කීවර්ඩ් නිතරම දාන්න එතකොට ඔගොලට හයි පොසිබිලිටි එකක් තියෙන ෂෝට් ලිස්ට් වෙන්න මම දෙවෙනි එක්සැම්පල් එක දාලා දෙන්න කලින් වැඩ කරපු එකක් වර්චුස් එකේ ලීඩ් කන්සල්ටන්ට් මෙතින්දි ඔගොල්ලන්ට දාන්න පුළුවන් ඔගොල්ලෝ ප්‍රොමෝට් වුණා නම් ඔගොල්ලෝ ජොයින් උනේ එක ඩෙසිග්නේෂන් එකෙහි ඔගොල්ලෝ දැන් ඉන්නේ එහෙම නැත්නම් ඔගොල්ලෝ රිසයින් වෙනකොට හිටියේ තව ඩෙසිග්නේෂන් එකකින් දැන් මම මේක දාපු එක්සැම්පල් එක විදිහට ඔගොල්ලෝ දාන්න පුළුවන් join as a senior consultant and promoted to lead consultant එතකොට බලන කෙනාට හොඳ ඉම්ප්‍රෙෂන් එකක් එනවා මෙයා මේ ජොබ් එක පටන් ගන්න තියෙන පොඩි රෝල් එකෙහි ඒ වෙන ඒ වුණාට මෙයා මේකෙන් රිසයින් වෙනකොට මෙයා ප්‍රොමෝට් වෙලා මෙයා දැන් තියෙන්නේ හොඳ රෝල් එකක මේක එක්සැම්පල් එකක් විදිහට ලීඩ් කන්සල්ටන්ට්. එතකොට ඕගොල්ලෝ මෙතනින් highlight කරන්න පුළුවන් එහෙම නැත්නම් ඉම්ප්‍රෙස් කරන්න පුළුවන් ඕගොල්ලොන්ට මේ ජොබ් රෝල් එකේදී ප්‍රොමෝෂන් හම්බ වෙලා තියෙනවා කියලා. මේ විදිහට තමයි ඕගොල්ලෝගේ ප්‍රීවියස් ජොබ්ස් 6ක් 7ක් තියෙනවා නම් ඕගොල්ලෝ ඔක්කොම ඇඩ් කරන්න එපා. ඕගොල්ලන්ගේ last 3 or 4 experience ටික ඇඩ් කරන්න. ඕගොල්ලෝ අනිත් ඒවා පරණ ඒවා එක ලයින් එකකින් ඇඩ් කරන්න මෙතන මේ කාලයක වැඩ කරා කියලා. මොකද ඕගොල්ලොන්ගේ CV එක හදනකොට page 2කට වඩා වැඩියෙන් use කරන්න එපා. maximum 2යි. ඕගොල්ලෝ experience දාන්න ඕන නම් එහෙම නැත්නම් projects දාන්න පුළුවන්. තව maximum page 3කට limit කරන්න. මම දැන් කතා කරන්නේ ඕගොල්ලන්ට ගොඩක් ඉම්පෝර්ටන්ට් සෙක්ෂන් එක ස්කිල් මේක දාන එක එකම ඇඩ්වාන්ටේජ් එක තමයි මම කලින් කිව්වාගේ ජොබ් එකකට ඕගොල්ලෝ ඇප්ලයි කරාම ඕගොල්ලෝ CV එක ෂෝට් ලිස්ට් කරන්නේ කම්පියුටර් සිස්ටම් එකක් එහෙම නැත්නම් HR සිස්ටම් එකකින් ගොඩක් වෙලාවට එහෙම එකකින් ෂෝට් ලිස්ට් වෙනකොට ඕගොල්ලෝ ස්කිල්ස් දාන එක හරි ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා මොකද ඕගොල්ලෝ ස්කිල් ගොඩක් දැම්මම ඒ කියන්නේ ඒ ජොබ් එකට රික්වෙස්ට් කරලා තියෙන ස්කිල් ටිකයි ඕගොල්ලෝගේ ස්කිල් ටිකයි මැච් වෙනවා නම් ඕගොල්ලන්ට හයි පොසිබිලිටි එකක් තියෙනවා ඕගොල්ලෝගේ CV එක ෂෝට් ලිස්ට් වෙන්න මොකද අපි CV එකක් හදන එකේ මම කලින් කිව්වාගේ එකම ටාගට් එක ඕගොල්ලන්ට ඉන්ටර්වියු එකක් ගන්න එක. එතකොට ඕගොල්ලෝ මේන්ලි යූස් කරපු ස්කිල් ටික මෙතන දාන්න එක්සැම්පල් එකක් විදිහට ඕගොල්ලෝ IT නම් ඕගොල්ලන්ට system engineering data center backup windows service ඒ වගේ keyword දාන්න පුළුවන් ඕගොල්ලෝ finance section එක නම් example එකක් විදිහට ඕගොල්ලෝගේ account මොනවද handle කරේ management accounting cost accounting ඒ වගේම ඕගොල්ලන්ට දාන්න පුළුවන් ඕගොල්ලන්ගේ තව technical word ledger එහෙම නැත්නම් balance sheet ඒ වගේ keyword දාන්න පුළුවන් skill විදිහට එතකොට මෙතනින් ඕගොල්ලන්ට high possibility එකක් එනවා ඕගොල්ලොන්ගේ CV එක ෂෝට් ලිස්ට් වෙන්න. හරි. ඔයාලා කලින් මම කියපු ටිප්ස් ටික යූස් කරලා CV එක හරියට හැදුණා නම් ඕගොල්ලොන්ට පොඩි ටයිම් එකක් යනවා. ඕගොල්ලෝ පැය 3ක් 4ක් ස්පෙන්ඩ් කරලා හරියට CV එක හදාගන්න. මේ ටික හරියට ඕගොල්ලෝ චෙක් කරන්න ඕගොල්ලන්ගේ ග්‍රැමර් ස්පෙලිං මිස්ටේක් මොනව හරි තියෙනවද කියලා ඕගොල්ලන්ගේ කන්ටැක්ට් ඩීටේල්ස් LinkedIn ප්‍රොෆයිල් එක ඒවා හරියටම තියෙනවද කියලා ඕගොල්ලෝ CV එක හදලා ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ Microsoft Word වලින් හදලා Word document එකක් විදිහට upload කරන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේක PDF කරන්න පුළුවන්. හැබැයි PDF කරාම පොඩි disadvantage එකක් තියෙනවා. මේවා short list කරන computer system එකකට දැම්මට පස්සේ සමහර වෙලාවට ඔයාලයි keyword pick වෙන්න ඇති වෙන්න පුළුවන්. ඒකින් ද ඕගොල්ලෝ දැනට ගොඩක් වෙලාවට Word Microsoft Word DOC කියන format එක හදන්න පුළුවන් ගොඩක් හොඳයි. හරි මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මම මෙතෙන්දී මගේ මේ CV එක ෂෙයා කරන්න. ඔයගොල්ලෝ මම හිතනවා ඔයගොල්ලෝ තනියම හදාගත්තොත් හොඳයි කියලා. කාට හරි CV එක තනියම හදාගන්න බැරි නම් ඒ කියන්නේ කම්පියුටර් නොලෙජ් එකක් එහෙම දෙයක් නැත්නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මම පර්සනලි ඔයගොල්ලන්ට ඊමේල් කරන්න පුළුවන් CV එක. අනිත් කම්පියුටර් නොලෙජ් එක දින හැම එක්කෙනාම ඔයගොල්ලෝගේ CV එක ඔයගොල්ලෝ තනියම හදන්න. මොකද ඔයගොල්ලෝ තනියම CV එකක් හදනවා කියන එකම ඔයගොල්ලෝ ජොබ් එකකට තියෙන ක්වොලිෆිකේෂන් එක. ඔයගොල්ලන්ට CV එකක්වත් හදාගන්න බැරි නම් දැන් තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක කම්පියුටර් ඉන්වෝල්වමන්ට් ඇප් එක හරි අමාරුයි සවගන්න. ඒකින් ද ඕගොල්ලෝ දවස් දෙක තුනක් ගියත් කමන්න ඕගොල්ලෝගේ CV එක තනියම හදන්න ට්‍රයි එකක් දෙන්න. බැරි වුණොත් කමෙන්ට් කරන්න මම මේ CV එක ඔයාලට ෂෙයා කරන්නම්. හරි ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. මම ඉස්සරහට තවත් ඕගොල්ලන්ට වීඩියෝ අරන් එනවා. ඕගොල්ලන්ට CV සම්බන්ධ මොන හරි ප්‍රශ්න මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.